குனுவட்டி கதாவு. குரோனேஷியாவின் மன்னன் ஒரு பறவையினால் இறக்க நேரிடுகின்றது. மிக சுகமான வாழ்க்கையை அனுபவித்த அவனின் மகனான மைக்கேல் தந்தையின் இறப்பின் பின் தாய் குரூஷாவுடன் தமது மாளிகையில் வாழ்கின்றான். தாய் பல கஷ்டங்கள் மத்தியிலும் மிக அன்புடன் மகனை வளர்க்கின்றாள். மகனை பற்றி வரும் வதந்திகளை தாய் மறுக்கின்றாள். இதனால் குரூஷாவிற்கு எதிராக ஒரு குழுவினர் வளர்க்க தொடர்கின்றனர். எனினும் வாதாடி தனது மகனை தன்னுடன் சேர்த்து சந்தோஷமாக வாழ்கின்றாள். අපි මේ බොහොම දුරකටලක් ඉඳලා ආවේ නාට්‍යයක් රඟ දක්වන්න. හුණු වටේ කතාව කියන නාට්‍යය. ඒ නාට්‍යයේ තියෙනවා ඔය ඉඩම් ආරවුල් නඩු හබ කැරලි කෝලාහල ඉතින් 100ක් පැත්තකට වෙලා මේ නාට්‍යය නරඹන්න ඕනේ. හරි මේ නාට්‍යයක් කියවම දිග නාට්‍යයක්. බොහොම දිග නාට්‍යයක් බොහොම දිග නාට්‍යයක්. සමයක කෞකාස්කි නගරයක සාපලත් නගරයයි නම් වූ විසුආයුවරාජෙක් ජෝජි අබශ්විල්ලි ඔහුගේ පුදුම නම විය රූමත් බිරියකුත් දරුවෙක්ද පුෂ්ටිමත් සිටියාලුමේ රජු හට රුසිනියාවේ වෙන කිසිම සුරෙකුට නොවු තරම් අසුන් අස්හලෙහිද යාචක ඉන්ද දොරකඩ බටයෝද සේවයේ පෙත්සම්කරුවෝද ගෙමිදුල මේ රජුට සිටියා ජෝජි අබශ්විල්ලි කෙසේ නම් විස්තර කරන්නද ඔහු ඔහු සැපෙන් සිටියා පාස්කු ඉරුදින උදේ පවුලත් සමග ඔහුගේ සපැමුණා රජු දේව මැදුරට අපි වතු පරිම් මිරිකිලා යුද්ධදී මගේ කකුල කැඩුනා පින්කරන හාමුදුරනේ මට අලුත් කකුලක් මගේ සහෝදරයා නිර්දෝෂයි ආයිබෝන්ඩ පින්කරන හාමුදුරනේ මගේ දරුවා බඩගින්නේ පින්කරන හාමුදුරනේ වතුර ඉස්පැට්ටර පගා ගහනවා පස්සට 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 දේවාලේ දොරටුව අහුරන්නේ නැහැ රජතුමාගේ දරුවා
යුවරාජුගේ පැටියා. තල්ලු කරන්න එපා මීහරක. මට පේන්නේ නැහැ. පින්කරන හාමුදුරනේ දර පැටියට දෙයියන්ගේ පිහිටයි. පාස්කු ඉරිදා උදයේ පළමු වරට ඒ දවසේ රජතුමාගේ දරු පැටියා ඔටුන්න හිමි කුමාරයා රට වැස්සෝ දැකගත්තෝ. දරු පැටියා අසල මහඟු දෙදෙනෙකු ගම්බිර වෙදදුරු නිරතුරුවම ගැවසුනෝය. පලා පල්ලා මේ අරුමය කෙද ඇති කස්බෙක් කුමරුත් දරු පැටියට හිස නමනවා. සුබ උදෑසනක් වේවා නටාලියා. බොහොම අපූරු දවසක් අද. ඊයේ රාත්‍රී වැස්ස වහිනකොට මම හිතුවා ඕන්න වැස්ස වහිනවා කියලා. ඒත් අද උදේ නිල් පාට ආකාශය දැක්කම මම හිතුවා ඕන්න නිල් පාට ආකාශය කියලා. බලමු එහෙනම් අපේ මයිකල් කුමාරයා දිහා. උඩ ඉඳලා පහළටම කුමාරකම. ආර්සන් මොකද මේ ගැන හිතන්නේ? ජෝර්ජ් යන්තම් හිතරවන් දෙනවා මාලිගාවේ උතුරු පැත්තේ අලුත් කැලක් හදන්න. අර ඒ පැත්තේ තියෙන ජරා මුඩු කුටික සේරම කඩා දමන්නයි කල්පනාව. අන්න හොඳ වැදගත් ආරංචිය. කොහොමද මස්සිනේ යුද්ධ ගැන තොරතුරු හේම? බොහොම දක්ෂ ලෙස පහුබහිනවා කියලා ආරංචි. මේකට කමක් නැහැ. ඒ කොහොම නාම මොකද? මොකෝ මං කියන්නේ? මයිකල් කුමාරයා කහිනවා. ඇහුණාද? කුමාරයා කහිනවා. කාමිකාත්සේ ඔය ඇල්මැරිච්ච වතුරෙන් දරුවා නාවන එක ගැන මුල ඉඳලා මම විරුද්ධුන බව මතක් කර දෙන්න ඕන. දරුවා නාවන වතුර උණු කිරීමේදී පොඩි ප්‍රමාද දෝෂයක් සිද්ධ වෙලා තියෙනවා විසුණු වංශ. මිකාලෝ ලාඩ්සේ මට නම් ඔබත් එක්ක කොහෙන්ම එකග වෙන්න බැරි බව ප්‍රකාශ කර සිටින්න ඕනේ. දරුවාගේ ස්නාන ජලයේ උෂ්ණ ප්‍රමාණය අපේ පරම්පරානුගත ශ්‍රේෂ්ඨ මිසිකෝ ඔබලාත්සේ මහා වෛද්‍යතුමාගේ පුස්කොළ පොත් අනුවමයි සිද්ධ කරේ. බිසවුන් වහන්ස රාත්‍රී සුලං රැල්ලක් නිසා කුමාරයාට සියුම් සීතලක්ද කොහෙද හැදිලා තියෙනවා. කොහොම වුණත් කුමාරයා ගැන ඔයිට වඩා ප්‍රසම් වෙන්න ඕනේ. දරුවාගේ මුණත් උන පාටයි. බය වෙන්න කාරණාවක් නෑ බිසවුන් වහන්ස. මින්මතු දරුවා නාවන විට ඇල්මැරිච්ච වතුර පාවිච්චි නොකරන්න වග බලා ගන්නවා ඇති. කලලාත් මම මේක අමතක කරන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ බිසෝන් වහන්ස. මම හැමතිස්සම කියන්න වගේ මගේ කොන්දේ යම්තම් රුධාවක් දැනුණු හැටියේ කිසිම සමාවක් නැහැ. දොස්තර උන්හලගේ පතුල් හරහා කසපාර 50ක් වදිනවා. ඒ තර අපි දිනු යුගයක ජීවත් වෙන නිසා ඉස්සර කාලේ නම් කෙලින්ම හිසකසා දමන. කොහම වුණත් මෙතන හුලම් පාර සැරයි. අපි යමු දේවාලය තුලට. මහා නගරෙන් යුද්ධය පිළිබඳව රහස් ලියකින් රැගෙන මොහු පැමිණ සිටින ඔබතුමා බැහැ දැකීම. ඒක ගැන බලා ගන්න පුළුවන් පූජාවට පස්සේ. ඒ කොහොම වුණත් සෙන්පති දැක්කද අපේ කස්තෙක් සහෝදරයාමට සුබ ප්‍රාර්ථනා කළ හැටි. ඒකමක් නැහැ. මා දන්නා තරමින් ඊයේ රාත්‍රී වර්ෂාවක් වෙසේ නැහැ. ඔව් එහෙම යගෙන සෑ බලන්න. ඔව් වහාම හෙට උදේම. දෙව් මැදුර අවියස පරවියෝ දුව පනින අතරේ විබිදුණු උදෑසන නිසොල් මන් වී සිටි නගර රජ මැදුර සුරාකින සොල්දාදු වෙත් තඳි වූ මෙහෙවරක ගොස් එන සේවිකාවක් හා දොඩන්නේ. මොනවා අද දේව මෙහෙට ගිහිලා නැහැ වගේ මේ ගෑනු දරුවා? ගෑනු දරුවා කම්මැලි වෙලා වගේ. අපි ලෑස්ති වෙලා හිටියේ යන්න. එතකොට අපිට කිව්වා මාලිගාවේ බාලෙට කුකුලෙක් මදි. තව කුකුලෙක් කරන් එන්න කියලා. කුකුල්ලෝ ගැනත් දන්නවෙ මක්කමක් අපි. කුකුලෙක්? අපිත් කැමති ඒ කුකුලා දකින්න. ගෑනු උදවියක බොහොම ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. ඔන්න එහෙනම් බලා ගන්නවා හොඳයි. ඔට්ටු ඉමු අඩු ගානේ රාත්තල් 15ක් බරයි.
නැත්තම් අපි ගිලිනවා මුන් දැව් පිහාට පිටින්. හැබැයි මෝනම් කකුල් රාජෙක්ම තමයි. මං හිතන්නේ රජතුමාම ගිල දමානවා නේද? මේ ඉලන්දාරි ආයම ගගදී ආය ගියා නම් නේ. අපි ගියා තමයි කුකුල් කොටුව පැත්තේ. හැබැයිටම එතනට විතරද ගියේ? ඊට උඩායම ගියේ නැද්ද අර කුරුඳු හේන හරියේ නාන තොටු පොළටේම? අපි හැට යන්නේ රෙදි අකුල්ලන්න විතරයි. ඔව් හරියට හරි. මොනවද හරියට හරි? හරියට හරි. මොකද අපි කුරුඳු හේන හරියේ රෙදි අකුල්ලුවම ඇති වැරද්ද. මොකද අපි කුරුඳු හේන හරියේ රෙදි අකුල්ලුවම ඇති වැරද්ද? ඒකනම් හරිම අපූරුයි. සොල්දාදුව කියනදී අපිට තේරෙන්නේ. මොකද්ද කියති අපූරු? අපි දන්න දේ සමහරව දන්නවා නම් එහෙම ඒගොල්ලන්ගේ මූණ රතුවේ විලැජ්ජාවේ. අපි දන්නේ මොනවද අපිට දැනගන්න තියෙන්නේ කියලා. හොඳයි. ඒ හරියේ පඳුරක් එහෙම තියෙනවා නම් සමහර රෙදි අපුල්ලන සිද්ධි. හැංගිලා බලා ඉන්න පුළුවන් ඉදී පඳුරක් එහෙම තියෙනවා නම්. මොනවද සිද්ධි? සෝදාදුරු බැරිද කියන දේ පැහැදිලිව කියා දෙන්න. සමහර දේ සිද්ධ වෙනවා. සමහරුන්ට සමහර දේ පෙනෙනවා. අපි දෙපාතුඩු දී දැමු සිද්ධිය ගැන වෙන්න ඕනේ සෝදාදුවා කියන්නේ. ඉරමුදුන් ගිනි රස්නි වෙලාවේ දෙපාතුඩුත් තිබුණා. විලි ලැජිනේ සෝල්දාදුවෙක් සයිමන් සෂා. ගිනි රස්නේ දවසක කවුරු හරි දියට ඇඳුරු පඳුරු වස් හැංගිලා බලාගෙන. තනියෙන් නම් කමක් නැහැ. අනුමානයක් නේ යාළුවෙකුත් එක්ක ඉන්නේ. අපි යාළුවෙක් එක්ක ආවේ නැහැ. ඇත නගරය නිසල්මනේ කිමා විගත් දෝ එහෙනම් සාමය ඇත රජ මැදුරේ නමුත් මෙමි පවුරු තිබේ. රජසිය මැදුරට එන්නේ උගුලට අසු ඌවැන්නේ සැදු මුත් රජ බුදුන් රසට නැත කිසිවෙක් එය බුදිනට බුදිනට කාලයක් නොවේ මරණය එන බව පළවේ. ආරංචි දැන ගැනීමට සතුටු නෑ මහරජතුමා. අවිශේෂයෙන් මේව සෞත්තු විදිහ ආරංචි නම් අද සවස් භාගයේ රජතුමා ප්‍රධාන පෙළ නිර්මාණ ශිල්පීන් කීප දෙනෙක් සමග සාකච්ඡාවක් පවත්වනවා. ඒගොල්ලෝ රාත්‍රී භෝජනයේ සහභාගී වෙනවා. ඔව් මේ ඉන්නේ ඒගොල්ලෝ කියනකොටවත් ආයිබෝන් මිත්‍රවරුනි ආයිබෝන් රජතුමා මුන්න හැරගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. යාළුවා කුසියට ගිහලා කන්න මොනවා හරි ඉල්ල ගන්නවා. දිවා භෝජනයෙන් පසු එතුමාගේ මුළු සවස් කාලයම මුන්න හැරවෙනිය යොදළු ඇති. එන්න මිත්‍රවරුනි එන්න. අපිට පුදුමයි රජතුමා මේ අවස්ථාවේ මාලිගාවට අලුත් ගොඩනැගිල්ලක් හදන්න යනවා කියන එක ගැන. පර්සියාවේ යුද්ධේ කොහොම ධර්මවාදන හැරලා කියලා ආරංචි. ඒ නිසාම නොවෙන්නම් අලුත් ගොඩනැගිල්ලක් හදන්න ඕන. පර්සියාව තියෙන්නේ පර්සියාවේ. මේ නගරේ බලකායවල් පෙති කපනතුරු යුව රජතුමාලාට කිට්ටු වෙන්න දෙන්නේ නැකා. අන්ද බව නොපෙනෙද මහා මිනිසුන්ගේ සෙයින් දෙවිවරු යන්නේ නැමුණු පිටකොඳු මත දනන්ගේ කුලියට ලබාගත් මෙතෙක් කල් නොබිඳුනු අවිබලයෙන් පමෝදව මෙතෙක් කල් නම් දිගුව ඒ සදාකාලික නොවන්නේ අහා බලමැන පෙරලිය උදාවන යුගයකින් යුගයට ලෝ ඇසි දනන්නේ එයම නොමවන්නේද උදාලය මහා පුරුෂය ගමන් නොකලැක්කෙද හිස කෙලින් කොට මාලිගයේ තොප වැසි කවුළු අතරින් බලනා දහසක් සතුරු net ඇත බලා සිටිනා ඔබේ මේ ගමන නැත වුවම නා දැන්නම් ශිල්පියෝ නිර්මාණ ඔබ හට වඩුවෙකුට පුළුවන ඉතිරි වූ වැඩ නිම කරන්නට නව මැදුරකට නොව සිදුරකට වේ බිම මත ඔබ මේ ගමන යන්නේ
යලිත් බලනුය වටපිට අන්ද වූ දෙනුවන් විදාලා සොම්නසක් නැග ඒද හද තුල තමා යන මේ ඉසුරු දැක්මෙන් අතර දෙව් මෙහෙයක් පිසනිමා කළ රාජ බොජුනක් ඔබ යන්නේ හිය දෙසකට යලි නැගී සිට එනු නොහැකි වූ මහවුන්ගේ මාලිග බිඳි හැලෙනා විට පොඩි උන්දෙහි ඇති ඊට යට වී නැසී මහවුන්ගේ මහිමය නොලැබුණත් කල හොඳ කල විපතෙහි දිනම් උන්ගේ දින දිදීනයෝ එයින් කොටසක් හෙලට යන අස්රිය තුරගුන්ද එහි බැඳි සමග වැටෙනා මෙන් ප්‍රපාත පරිල කුඩටික කෙඩිය බල්ල බාමෙද විදුරට දෙවින් තාස්ස සිහි නැති වෙලා කවුරු නැත් ඔසගෙන ඒකට අපිට මොකද වෙන්නේ අපි මරා තමයි කුකුළු පැටවුවාගේ ඔහොම තමයි හැමතිස්සෙම දෙවි හාමුදුරනේ මහනුවර දැන්ක බත්ලේ ගංගාවක් විකාර මරණුගේ රැස්වීමකට එන්න කියලා දිනෝ යුරජුරට එච්චරයි ඔය ඔක්කොම හරි ආවේ මට දැනගන්න ලැබුණ විශ්වාස කටයුතු මාර්ගයේ නිකාමිකාත්සේ වෛද්‍යවරයෙක් වශයෙන් තවසික යුතුකම අද නටාලිය බලා ගන්න එක මේ මගේ යුතුකම නෙවෙයි තමුසේක රාජකාරිය හොඳයි අද දරුව බලා ගන්න ඉන්නේ කාටද තමුසේටද මටද මේ කාරුලාත්සේ මෙන්න මේ ටික අහගන්න. තමුසේ හිතනවාද ඔය උණහපුඩු පැටිය නිසා එක මොහොතක් මම මෙතන රැඳෙවි කියලා. තමුසේක රාජකාරිය. තප්පඩිය. ගල්ලිපා. අද රැවෙන්තුරු කල් තියනවා. සොල්දාදු වෙලුණා අපිට මුලින් පැන ගන්න. හැබැයිම කැරල්ල පටන් අරගෙනද? මාණිකාර නුරකාරිය ඔක්කොම පැන්න ගිහිල්ලා. කවුරුවත් දැන් නැති විච කෙහෙමලා. මහනුවර කුටි. රතු පහට බල්ගතහරු කවද්ද මාලුකාරය. ඒක ඇත්තටම නිවිත්තක් නෙවෙයි. ඔය සෑවි යුද්ධේ පෙරදිලාලු කුමාරවරු කැරලි ගහනවාලු. එදිරාජ්‍ය තුමා පැනලා ගිහිල්ලා. කුංචේවුන් තමයි මෙරුම් කන්නේ. මගෙත් අයිය කෙනෙක් ඉන්නවා මිලිටරි. පලයට පලයට පලයට. හැමෝම මහනුවර විතරයි. දැන් ඔක්කොම ඉස්සර පරිටික පොඩි ගහගෙන ඉන්නවා. දුෂා. මඩේ යන්තම් හොයාගත්තා. දැන් ඉතින් මොකද කරන්න යන්නේ? මොනවා කරන්නද? මෙන්න මුකුත්ම බැරි නම් මගේ අයියා කෙනෙක් ඉන්නවා මැද පළාතේ කඳ උඩරට. මං ඉතින් මොනවා කරන්නද? රුෂා වැස්නාට්සේ මාගෙන විප්‍රම් කිරීම ගැන මං ඉතාම සන්තෝෂ වෙනවා. මට අනගල්ලා තිනා පැන්ලා යන ගමනේ දේවිනාංශ මුර කරන්න. මාලිගාවේ මුරකාරයොත් කැරළට එක්කාස් වෙලා කියනවා නේද? ඔව් ඒක හැබැයි. ඉතින් විසවුන් වහන්සේ කියන්නේ ඒක අනතුරුදායක නැද්ද? සමහරු කියනවා පිහියෙන් අනින එක පිහියට අනතුරුදායකයි කියලා. ඔය පිහියක් නෙමේ සයිමන් සෂා. ඔය මිනිහේ. මොකද ඔය ගෑනිගෙන ඔහැට තියෙන රුදා? අපට අදිරුදාවක් නැහැ. අපට අණ දීලා තිනෝ. ඒ නිසා අපි යනවා. එච්චර. සෝදාදුව මොඩේ. කිසි කමක් කාර්යයක් නැතුව කරදරේ වැටෙන්න හදනවා. මම දැන් මහමැද විදුලට යන්න ඕනේ. මට හදිස්සි. හදිස්සි නම් අපි සඬ දබර කරන්න වටින්නේ නැහැ. සඬ දබර කරන්න සෑහෙන වේලාවක් ඕන කරනවා. ගෑනු දරුවගේ දෙමව්පියෝ ඉන්නවද කියලා දැනගන්න කැමතියි. දෙමව්පියෝ නේ. මට ඉන්නේ අයිය කෙනෙක් විතරයි. වේලාව නැති නිසා මම වැඩි වේලාවක් ගන්න අදහස් කරන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ මේකයි. දියේ ඉන්න මාළුවෙක් වගේ ගෑනු දරුවා නිරෝගීද කියලා දැනගන්න කැමතියි. ඉඳ හිත උරේ අම්මක් එනවා මට. ඒ අරනකොට හොඳට හයිහත්තිය තියෙනවා. කිසි කෙනෙක් වැරද්දක් කියලා නැහැ මෙච්චර කාලෙකට. කවුද නොදන්නේ ඒක? පාස්කු දවසේ වුණත් බාලට කුකුලෙක් මදි වුණාම කාවද යවන්නේ? ගෑනු දරුවෝ. තුන්වෙනි ප්‍රශ්නේ මේකයි. ගෑනු දරුවට හොඳට ඉවසීම තියෙනවයි. සීත කාලේ ඇපල් එහෙම ඉල්ලාවිද ගෑනු දරුවා? ඉවසීම තියනවා ගෑනු දරුවට ඕන තරම්. ඒත් සොල්දාදුවේ යුද්ධෙට ගිහින් කිසි කමක් කාර්යයක් නැතුව පණිවිඩයක්වත් එවන්නේ නැතුව හිටියොත් ඉවසීම ටිකක් අඩු වෙවි. සොල්දාදුව පණිවිඩයක් එවනවා. එහෙමනම් අන්තිම ප්‍රශ්නේ මේකයි. සයිමන් සෂාවා මට වැඩි වෙලාවක් නෑ මම ඉක්මනට මහමෙද විදුලට යන්න ඕනේ.
අන්තිම ප්‍රශ්නෙට උත්තරේ මේකයි. ඔව් මම කැමති. කතාවක් තියෙනවා ඉක්මන් කොටයි කියලා. ඒ කොහොම වුණත් මගේ ගම්පලාට උදාපලා. එහෙමනම් ගෑනුදරුවා මාගෙන විප්‍රම් කරලා තිනවා. මන් නිරෝගී. මගෙන් යැපෙන්න කවුරුවත් නැහැ. රිදි 20ක් පඩි ලැබෙනවා මාසෙකට. මම බොහොම අවංකවම ගෑනුදරුවා අත ඉල්ලා සිටිනවා. සයිමන් සෂාව මගේ කිසි විරුද්ධත්වයක් නැහැ ඒකට. ගෘෂ වැස්නාට්සේ මේ මාලය මට අපේ අම්මගෙන් තෑගි ලැබුණු මාලයක්. මේක රිදියෙන් හදපු මාලයක්. මේක අරගන්න. දැන් ඉතින් ගෑනුදරුවා මහමැද මිදුලට යන එක හොඳයි. නැත්නම් කරදරේ වැටෙන්න පුළුවනි. මට අශ්වාස සූදානම් කරන් තිනවා. ගෑනුදරුවට තේරෙනවා ඇති. මට තේරෙනවා. මම අපේ දෙවින්නාංශේ මිත්‍ර සේනායින් හරියට අරලනවා විතරයි. සුමාන දෙකක් නැත්නම් තුනක් ගත වේවි වැඩිම උනොත්. ඊට පස්සේ මං ආපහු එනවා. ඒ අතරතුර ගෑනුදරුවා මා බලාපොරොත්තු වෙන ඉන්දියා කියලා හිතනවා. මාව අමතක නොකර. ඔබට දෙවියන්ගේ පීඨයි ගෘෂා. ඔබට දීර්ඝායු වේවා. සයිමන් සෂාව. ඔබට දෙවියන්ගේ පීඨයි. ඔතන මී හරක වගේ බලාගෙන ඉන්න තුව ගිහින් අස්පිය දෙන්න බැඳපන් ගොම්බා. අපි වහම් පිටත් වෙන්න ඕන මේ රන්සය ගෙනියන්න ඕනේ මේක රිදි 1000 ගෙවමම කෝ
Basikin sium handikin asinna sevi aikumbidi noyan landune maher pihita uwamana mahata ladaru handikin kasunu basikin kiyanna sevi ameleda dukata pattunge handata evitili kannomadi ikman kar depa yanniyakata dinekayam nasenne alandune sonduru basa pemwate kuge
නැතහොත් මියුරු නාදය උදෑසන ගී ගයන සියෝ තුන අසමින් එම වදන් එක්වරක් යලි දැක ගැනීමට සිඟිති මුව බිලිඳාගේ මොහොතකට රැඳෙනු වස් තනි රැකීමට බිලිඳුගේ ඇය යලි ගියා වෙත කෙනෙක් එනතුරු ඉඳුමට බිලිඳාගේ මව හෝ අන්නයෙක් හෝ රැඩිවිය අනතුරක බිය ගුම්ගත්තේය එනුවර ගින්නෙන් හාලතෝනියෙන් යමෙක් මග එනතුරු දරුවා රැගෙන යන්නට ඈ මොහොතකට ඇඳුනා බලන් මේ අරුමය යහපත් භවේ සාපය බොහෝ වේලාවක් දරුවා අසල උන්නිය ඈ සවසත් ගෙවි ගෙවි මහර උදාවන තුරු හිරු දැකේතෙක් වේලා මුදු සුසුම් බිලිඳාගේ සුරත් පැහැවූ සිඟිති අත් පොඩි හා උදාවී එතහිරු හදේ සෙනෙහස නොහැකිව දරාගන්නට නැගී සිට තරුණිය නැඹුරුව මුදු මොලොක් ලෙස හෙලා සුසුමක් අහසට වඩා බිලිඳා දෝතින් රැගෙන පා නැගුවාය විලසින් සෙලක්සේ අන්නිය බියෙල්ලද පියවර මනින්නිය නගරෙන් නගරය ගෙවා ගොසින් මහා මගට බැස යන තරුණි කඳුරට පෙදෙසට උතුරු කරේ යන ගමනේ පිය මනිමින් ගැයුවාය ගීයක් කිරිත් ගනිමින් මිලදී මිනිස් දුවනි අසරණ වූ මේ ගැලවෙන්නේද කොයි ලෙසකින් රුධිර පිපාසිත වූවන්ගෙන් උගුල් අටවන රකුසන්ගෙන් කඳුරට පෙදෙසට පාළු මග නොමග ඇවිදිමින් තරුණිය මැකින්ට ඇගේ හද පාළුව ගියා මෙසේ ගයමින් ගියා මැකින්ට ඇගේ හද පාළුව ගියා මෙසේ ගයමින් ගියා සෙන්පතියන් ශ්‍රී දනාගේ ගීතය සතර දිනක් සෙන්පතියෝ මගට වෙදී යුදට ගියෝ යුද්ධෙට ගිය ඔලු ගෙඩියෝ උන්ගේ හැටි කියා පියෝ උන්ගේ හැටි කියා පියෝ සතර දිනක් සෙන්පතියෝ මගට වෙදී යුදට ගියෝ යුද්ධෙට ගිය ඔලු ගෙඩියෝ උන්ගේ හැටි කියා පියෝ උන්ගේ හැටි කියා පියෝ පළවෙනියට බියක් හිතේ දෙවෙනියට හති වැටෙති තුන්වෙනියා මග මැරෙතේ අන්තිමයා පැනදුවතේ අන්තිමයා පැනදුවතේ පස්වෙනියේ මග එන්නේ උන්නේ යුද්ධෙට යන්නේ ඉරහඳ තරු පායන්නේ හුටළු මොල බලපන්නේ
ලබන්නේ දවල් වෙලාව තේම කන වෙලාව උහි මුකුත් කටට වැටිච්චාවේ කියලා අපි ඉඳගමු මේ තනකොළ විසී මෝඩ කුෂන්හින් කිරිය විත්තක් හොයාගෙන ඉන්න Minimal na jawar mak mik. Oh ya, kadeo marala dapang. Umbata kiriona na. Mik hunda sellem. Ungura kata wediye bonde pa Michael. Sumane ka padi neda metana. Me patte minissunge hitiya athi api passarat kar kar indra sali hamba karanawa ayi. Gaman kerja taruniya uturat hevayo ay luhu bendo ay hevayo kelisada ungen galavenne lepi pasita kurir ungen divaraya dadayam karanaya kese nam galaveda taruniya luhu bandinnan hata netha kisit vehesak nonindana se sorun asi piya helana pamanak Bye.
අම්බාය කොරගහන්නේ මං අස්පයින්ම වික්ක නිසා ඇයි මගුන් වික්කේ කවදාවත් එහෙම ගානක් ලැබෙනවද අස්පේ කුට අම්බාය කොරගහන්නේ පයින් යන්න කැමැති වහමඩ පෙන්නන්න මං දන්නවම හදලා හෙට බලව මොකද කට පියාගෙන යන්නේ ආ කියපන් සින්දුව උද්දට මං ගියා ගෑනි ගෙදර තියා උද්දට මං ගියා ගෑනි ගෙදර තියා මගේ යාළුවෝ මං එනතුරු උන්ද බලා ගයි නිරතුරු මගේ යාළුවෝ මං එනතුරු උන්ද බලා ගයි නිරතුරු යුද්ධට මං ගියා ගෑනි ගෙදර තියා මගේ යාළුවෝ මං එනතුරු උන්ද බලා ගයි නිරතුරු මගේ යාළුවෝ මං එනතුරු උන්ද බලා ගයි නිරතුරු තව හයියෙන් ස්වර්ගෙට ගිය කාලේ උන්ද ඒවි බොලේ ස්වර්ගෙට ගිය කාලේ උන්ද ඒවි බොලේ අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ ස්වර්ගෙට ගිය කාලේ උන්ද ඒවි බොලේ අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ හොඳ සොල්දාදු නං හිත පහු දෙක නැති අනක් ලැබෙනකොට ඇඟේ මයිල් කෙලින් වෙනවා හතරට හෙල්ලෙන් අනිනකොට ඇඟේ මාළු නැත්තෙනවා තාමුන්ගේ උසස් නිලධාරිය වෙන්නේ ගෑලි වලට කැපුවත් ගණන් ගන්නේ නෑ හොඳ සොල්දාදු මැරෙන්න වැටලා ඉන්නකොට ඇස් දෙක අරලා බලන බාලු කුක්කෙක් වගේ තමුන්ගේ උසස් නිලධාරිය ඔළුව වරන ඊට වැඩිය තැන්කක් බලාපොරොත්තු වෙන්නේ නෑ අමත් උඹට නම් මං කවදාවත් ඔළුව වරන්න යන්නේ ඒක දැනගනි ඒත් කවදා හරි උඹට මක බෑවෙනවා ඒ හාමුදුරුවනේ ඔය රජුරංගු උණ හපුල පැටියා මං කොහෙන් හොයාගන්නද මේ වගේ මී හරකෙක් ස්වර්ගෙට ගිය කලෙ උන්ද ඒවි බොලේ අපොයි මගේ හා පැටියා කියා හඬයි බොලේ අපොයි මගේ හා පැටියා කියා හඬයි බොලේ රූෂා පැමිණි කලසියේ රාගඟ අසලට දැනුනා මග වෙහෙස දරු පැටියාද බර වී වෙහෙසට පත් ඇයට සීතලය රන්වන් උදෑසන කෙත්වතු මැදින් පිබීදෙන කිරිබඳුන් වල හඬ පැලකින් නගින දුමව්ව වෙහෙසක්ම දනවයි පලා යන අසරණ තනන් මට මයිකල් දැන් ඉතින් ඇති ආපුදුර මම යන්න ඕනේ ආපහු මේ ගෙවිලිය හොඳට කරුණාවයි දැනෙනවා නේද එලකිරි පුසුබ මයිකල් මී රැතිස පිටිපස්සේ ඔලුගු ඉන්නම් මට පයින් යන්න ඉක්මනට ඵලයන් කියන්නවා කමක් නැහැ මං ඕවා හිතේ තියාගන්නේ උතහට හරියට කිරි ටිකක්වත් නැහැනේ මේ දවස්වල කමක් නැහැ අපිට හෙට තරමනේ මං කැමති පුතා තියාගන්න හැමදාම මේ චූටි නහයත් එක්ක ඒත් කොහොමද එහෙනම් මං ටිකක් ලොකු වුණාම පෙන්නනවා බැද්දේ දුවන හා පැටවු හිම එහෙනම් මං උගන්වනවා ඇඳුම් තෙමා ගන්න නැතුව දොට්ට පිළිට යන හැටි එහෙම ඒත් බැහැනේ මම යන්න ඉපය ආපහු මගේ සොල්දාදුව එවි ආපහු අනේ පැටියු ඒක කරන්න බැහැනේ මනුස්සයෝ කෑ ගහන
වගේ කැඳ ටික බොණ්ඩ අරින්නේ නැද්ද මට? කොයි උබලාගේ අම්මා? අම්මෙක් නෑ. දෙයියනේ කොළු පැටියේ. හොඳ සීනිදු රෙදි. ඈ? හොඳ සීනිදු රෙදි. සීනිදු. හොඳ පාවුලකින් වෙන්න ඕන. බලා බලා මනුස්ස පැටියට අපි කණ්ඩ බොණ්ඩ දෙයි කියලා හිතුවනම් උන්දලාට වැරදිලා ඕන නම් අර පූජකයට කොහින් දෙන එකයි ඇත්තේ වෙන මක්ක කොරන්නද අපි පූජකය මක්ක කොරන්නද මේ දරු පැටියත් එක්ක මේ කටවණ කරන්නේ අම්මකේ ඕන හරිනවා අපිට බැරිද මේ කතියා ගන්න බෑ අනේ මට පුළුවනි ඔය ගෙයි මුල්ලක තියලා හදාගන්න. තොටිල්ලක් විතරනේ ඕන. මට පුළුවනි මාත් එක්ක කුඹරට එක්ක යන්න. හෝ පේනවද හිනා වෙද හැටි. මේ ඕයි අපේ ඉහට උඩින් වහලක් තියෙනවනේ. අපට පුළුවනි මේ කතියා ගන්න. ආයේ වාදෝන නැ ඕ ඔය හැටි සන්තෝෂෙන් මොකද ගම රට බලා යනවද අලුත් මව්පියෝ දරුවට ලැබුණ හින්දායි ඇගේ ප්‍රීතිය එහෙනම් කිමද සෝකින් ගුනිසා තනි ඇයට සෝකයි සොරුන්සේ සත සොරාගත්සේ මුදු මොලොක් මර අදේගෙන ගිය නැති නිසා ඇයට සෝකයි නොවන මත්ද කස්පක් කුමාරයගේ සන්නහසන්නද්ද හේවාය අපි කහේනද වෙන්නේ හ්ම් හතුරත් එක්ක මොකුත් සම්බන්ධකමක් එහෙම තියනවද කහේද හතුර රහංගගෙන ඉන්නේ පිටි පස්සේ ඉඳගෙන හතුර මොන්න විදිහ සත කපට කරනවද දන්න කඳු හෙල්වලේම හංගගෙන ඉන්නවද හතුර බය වෙන්න එපා නමු අපි සූක්ෂම ලෙස පහු බහිනව අවශ්‍ය වෙලාවට මේ මොකෝ මං කියන්නේ මීහරක කද හෙල්ල දිහා බලන්නේ බය වෙලා වගේ ඈයි තක తీරුවා හන්දට මත තියාගනින් යුද්ධයට ගියාම හෙල්ල බිම තමන සොල්දාදු මෑරුණත් අන්නේ කඩ පාරම් කරගන්න දැන් එතකොට මේ ළමිස්සි කොහෙද මේ යන්නේ මම බලින් ඉන්නේ කෙනා හම්බෙන් දැනන්නේ සයිමන් සෂාව කියලා නූකානුවර මාලිගාවේ මුරබතේ සයිමන් සෂාව මං එයා දන්නවනේ එයා මට කිව්වා මේ ළමිස්සි ගැන ටිකක් බලන්නේ කියලා ඔව් කියහන් ගම්බාස් අපි වැදගත් මාතෘකාවක් පෙන්වන්න ඕනේ මේ ළමිස්සිට මං ඔය විහිළු කළාට මොකද මට තියෙන බොහොම වැදගත් කාරණාවක් දැනගන්න මට ඕන කරනවා දරු පැටිය කඳුලින් ලෙයින් මුළුලෝ කාරුණික වූ අය වෙසෙති ඉඳ හිට වාසනාවන් පින් අයිත් මේ දරු පැටිය මාතර යකඩු එනවා මේ පැත්තට මම මේ දරුව දොරකොට තියලා ගියේ ඒත් මගේ නෙවෙයි දරුව හොඳ පවුලක දරුවෙක් කවුරු එළව කිව්ව
ඉන්න එපා යකඩ ඇඳගත්ත හේවා වෙනවා. උඹ මොකටද මගේ ගෙදරට එන්නේ? ඒ කොහොම වුණත් මට උඹත් එක්ක ටිකක් කතා කරන්න වෙයි වාගේ. ඔය සිනිඳු ඇඳුම් ගලවන්න. ඒකෙන් උන් දැනගනීවි එකපාර. සිනිඳු ඇඳුම් කෙහෙල් මල. උඹ මොකද මේ දරුවා දමලා ගියේ? මොන පවක්ද උඹ කොලේ? අන්න එනවා දෙවටද ගියේ දුවගෙන. අපරාදී මං පැනලා දිව්වේ. නැත්තම් උන් සැක කරන්නේ නැහැ මම. දෙන්නේ මම මොනව කරන්නද? දෙයියනේ යකනේ ආනෝ. උන් ඉන්නේ දරුවා ගෙනියන්න. ගෙට આવොත් මොකද කරන්නේ? දෙන්නේ පගින යන දරුවෝ ඔහිගේ කියන්නේ. උන් විශ්වාස කළේ නැත්තම්. තනිම කියන්න නොහැකි කියලා. තනිම කියනවා මගේ කියලා. උන් මේගේ කිලි තියාරි. ඒක තමයි දරුවෝ ඔහිගේ කියන්නේ කිව්වේ. දරුවා ගෙනම මම. දෙයියනේ මම මොකටද ඒක කිව්වේ? ඔය හැටි ඔළුව වනන්න එපා. ඔය හැටි වෙහුලන්න එපා. උන් දැනගනීවි එකපාරට. උන් දැනගනීවි එකපාරටම. මම කියන කින දෙම කියන්න එපා ගිර විවාද. ඔහෙටත් ඇති නේද දරු? ඉන්නවා. යුද්ධයට බැඳීලා. එහෙනම් යත් හිවයි වෙන්නේ නැති නේද? ඔය ඉඩ දෙනවද යට දරු පැටව මරා දමන්න? ඔය එළවා දමන්නේ නැද්ද? මේ ගෙදර ඉස්සෙල්ලම් බෑ. මම එලව දමනවා. මේ ගෙදර බෑ කියනවා ඒ සෙල්ලා. දැන් පොරොන්දු වෙනවා දරුවෝ ඒකෙ. ඉන් සිද්ධ වෙයි මං පොරොන්දු වෙන්න. අහා මේ ඉන්නේ මොකද මම කිව්වේ මට ඉවෙන් වගේ දැනුණා මෙතන ඉන්න විත්තිය. එහෙනම් ඉලන්දාරියා මට තියෙනවා පොඩි ප්‍රශ්නයක් අහන්න. මොනවටද දිව්වේ? මම මොනවා හරි නරක වැඩක් කරයි කියලා හිතුවා නේද? ඇත්ත කිව්වේ එහෙම නේද හිතුවේ? මම කිරිහට්ටි ඉරිපේ තියලා ගිහී හිතේට මට එක මතක් වුණා. ආ ඒ එහෙමත් නැතිනම් හිතන්නේ නැති මං වනචරයෙක් කියලා. අද සමායෙ මේ ළමයි සිදියා මං ටිකක් කීවිදේට බලන්න ඇති ආ. නෑ මට එහෙම දෙයක් පෙනුන්නේ නෑ. නෑ මං කියන්නේ නිකමටවත් පෙනුන්නේ නැද්ද එහෙම දැන් මොකෝ? එහෙම වෙන්න බැරිද? ආ මේ අම්මට මේ එළියේ වැඩ හැම නැද්ද මේ කුකුලොන්ට කෑම හැම දමන්න ආ පින් කරන හාමුදුරුවනේ අපි දන්නේ සංකෝ කොත් අපේ ගෙට ගිනි තියන්නේ අප්පා මොනවද මොනවද මේ නාකි ගේනි මිත්තුන් දෙවන්නේ අපි දන්නේ සංකෝ කොත් මෙන්න මේ ගේනි දෙගේ දොර කොට තියලා ගියේ දෙඩිල්ල තියන වගේ මොනවද තක්ක తీරුවා රිදී දාහක සුවද දැනෙනව මට මේ නාකි ගෑනි වෙලියෙන් ගිහින් අල්ලගනි මට තියෙනවා මෙතන රාජකාරියක් කරන්න ඌ අරින්කෝ ඉන්නේ මම ළමසියෙන් ඉල්ලපු දරු පැටියා ඈ උයි දරුවා මගේ ඔය හොයන දරු පැටියා නෙවෙයි හොඳයි අපි බලමු ආ දරුවා මගේ කා රිදීදා අකස්සුවද දැනෙනවා මට ගැලවි යකඩින්ගෙන් මගගේ වූ තැන දෙසතියක් අසල හිම කඳු වැටියක් සිතා දරුවා හදා ගන්නට යෞවනිය අසරණ දරුට අසරණ වූ පිහිට වේ නැති නිසා
අරපින්නං ආපු හින්දා දෙපා මගේ රිදෙන හින්දා ගිනි ගණනට කිරි අරගෙන උගුර උගුර දීපු හින්දා මගේ සිත බැඳු නැතිවම බැරිය පුතේ මගේ සිත බැඳුනාය පුතේ උඹ නැතිවම බැරිය පුතේ සේද පිළි විසි කරලා කඩමලු එඟ වතුර පොවාලා මං උඹ උස්සන් යනවා කරපින්නාගෙන යනවා මං උඹ උස්සන් යනවා ලුහු බැඳි යකඩ ඉන්ගෙන් රෝෂා නැමැති ඒළඳ නැගෙන හිර බෑවුම දෙසට හිමගිරි දුදුළු හරහා වැටි ඇති වැල් පාලම වෙතර සපමින ගෙවා ගිරිහෙල් දෙදෙනෙකුගේ ජීවිත හෙලා නොහෙලා අනතුරේ තරණය කළා පාලම ගයමින් කදිම ගියක් කලබලන කාර්යයක් නෑ දරුවා ඒ නැත්ද ඉතින් පිළිබඳව පාළම අම්මා මෙහෙම ඉන්නේ කොහොම හරි ඒකට උත්තර ගෙනියා ගන්න මේ දරුව අපි අයියේ නැද්ද කොහොම හරි කොහමද කොහොම හරි යන්නේ මහත් යන්න ඕනේ ඒකට ආයෙත් කලාල දෙකක් ගන්න තියෙනවා ඒකට අර පේන්නද වැලැද්ද ගන්න හදනවා දැන් පැයක් තිස්සේ හොඳයි වැලැද්ද ගත්තයි කියලා මොන තරම් වලකටද බඳින්නේ ආතන අම්මා සම්පත කරා ආලේ මේ වැල් ඔක්කොම කැඩිලා නැහැ මගේ හිතේ මට පුළුවන් දැනගන්න යකා පස්සෙන්